පාඨකයා සිහිනයන් නොවේ. ඇත්තටම මහාබිතාන්නේ කරපු ලස්සනම ලස්සන චිත්‍රපටයක් තනි පුද්ගලයෙක් වැඩක්. මේ චිත්‍රපටයට මටත් දායක වෙන්න ලැබුණා හරිම අහම්බෙන්. මමත් මගේ මිත්‍රයා භූමින්දත් මේක හරිම අහඹු විදිහට මේකට සම්බන්ධ වෙන්න ලැබුණා. අපි දෙන්න එන්න කිව්වා, අපි දෙන්න ගියා. ගියාට පස්සේ මේකේ කතාව දැනගෙන ඇත්තටම මේකට සම්බන්ධ වුණා. ඒක හරි ලස්සනයි, ලස්සන සිදුවීමක්. ඔවා කරලා හරියන්නේ නැහැ. එසේ තත්සල තියෙන අපිත් එක්ක වැඩ කරන්න. ප්‍රශාන් දීප්තිකුමාර කියන්නේ හරිම දක්ෂයෙක්. ඔහු මේක තනියෙන් කරපු වැඩක්. ඉතින් මේ වගේ වැඩකට අපිට සම්බන්ධ වෙන්න ලැබිලා අපිත් ඔහුට ධෛර්යයක් දුන්නා වගේම ඇත්තටම මට මේකේ කරන්න තිබ්බේ කළු චරිතයක්. ඒත් අපි එකතු වෙලා කොහොම හරි මේක කරා. මම හිතන්නේ හරි ලස්සනයි. ඒක මම කියනවට වඩා ඕගොල්ලෝම ඇවිල්ලා රසවිඳ බැලුවනම් තමයි හොඳ. මුන් මොන කලාකරුවෝදයි සර්? මේ ටික සීරියස් වගේ. තාමක් නෑ, අපි ලඩට මිනිහ මරු. අගෝස්තු මාසේ 6 වෙනිදා දවල් එකමාරට මේක තිදකට කරන්නයි සූදානම. මගේ නම් ආරාධනය මේ ලංකාවේ කොල්ලෙක් කරපු වැඩට ඔක්කොම එකතු වෙලා මේකට සහයෝගය දෙන්න, මේකට එන්න කියලා බලන්න. ඔක්කොම එන්න අගෝස්තු මාසේ 6 වෙනිදා හවස එකමාරට වික්ටෝරියා ශාලාවට. මලානික සීතලෙන් බොඳව ගිය ආදරෙන් තනිතලා බිම්මැදින් පෙරදුනා ජීවිතෙන්